පහුගිය දවස්වල අපිට අහන්න හම්බුණා ඕස්ට්‍රේලියාවෙන් කනගාටුදායක ප්‍රවෘත්තියක්. ඒ තමයි ශ්‍රී ලාංකික ජාතිකයෙක් තමුන්ගේ දරුව දෙන්නව ඝාතනය කරලා සියදිවි නසාගත්තයි කියලා. ඒකත් එක්ක කට්ටිය ගොඩක් කතා වෙන්න පටන් ගත්ත මේ පුද්ගලයාට විෂාදය තිබ්බා විෂාදය හන්දද මෙයා මේ සියදිවි නසාගෙන මේ ළමයි දෙන්නවත් ඝාතනය කළේ ඒක හා සම්බන්ධ වෙච්ච දේවල් මොනවද අනිත් ගැටලු මොනවද ප්‍රශ්න මොනවද විෂාදය හන්ද මෙහෙම වෙනවද විෂාදය හන්ද කට්ටිය ඝාතනය කරනවද මම හිතුවාද ඒක ගැන පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න කියලා සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැමදාම තවත් mental health round table YouTube video එකක් එක්ක. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඕස්ට්‍රේලියාවේ නාරංචි වෙච්ච මේ කනගාටුදායක මේ murder suicide case එක. ඒ කියන්නේ ඝාතනය කර සියදිවි නසාගත්තු මේ ශ්‍රී ලාංකික ජාතික පිරිමි පුද්ගලයා සම්බන්ධයෙන් සහ ඒ හා සම්බන්ධව ගන්න පුළුවන් පාඩම් මොනවද කියලා. ඔයගොල්ලෝ මේ වෙනකොට අපි YouTube channel එක subscribe කරලා නැත්නම් පළවෙනි subscribe button එක ඔබන්න, bell icon එක ඔබන්න. එතකොට අපි ඉදිරියට ඉදිරිපත් කරන video ඔයගොල්ලන්ට ඒ වෙලාවෙම දැනගන්න පුළුවන්කමක් හම්බෙනවා. දැන් මේ සිද්ධියට අදාළව හරිම කරුණු කාරණා මොනවද කියලා දැන්ටම හොයාගෙන නැහැ. තව යටින් තියෙන වෙනත් කරුණු කාරණා වෙනත් ගැටලු පෞරුෂත්මය සාධක සමාජීය සාධක තාම හොයාගෙන යනවා. ඒක හන්ද අපි මෙතන වෙච්ච දේ මොකද්ද මෙතන මේ ගැටලුව මොකද්ද ගැටුම මොකද්ද කියලා අපි විග්‍රහ කරන එක හරි අනුමාන කරන එක හරි මේක හන්ද මේක වුණා කියලා හිතන එක හරි මං හිතන්නේ සුදුසු දෙයක් කියලා. මොකෝ ඒක කාලෝචිත නැහැ කියලා හිතනවා. ඒ වගේම ඒ සිදුවීමට සාධාරණයක් ඉෂ්ට වෙන්නෙත් නැහැ කියලා මට හිතෙන. ඒක හන්ද ඒකට අදාළ කරුණු කාරණා හොයන එක ඒ අදාළ බලධාරීන්ට අපි ඉඩ තියමු. හැබැයි ඒකත් එක්ක ඔයගොල්ලන්ට විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මානසික රෝගවලින් පෙළෙන බහුතරයක් පුද්ගලයෝ අපරාධවලට පෙළඹෙන්නේ නැහැ. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නේ මේ මානසික රෝගවලින් පෙළෙන පුද්ගලයෝ අපරාධවල වින්දිතයෝ. ඒ කියන්නේ අපරාධ හන්ද ඒගොල්ලන්ට හානි වෙන අවස්ථා තමයි අපි දකින්නේ. දැන් මේ මෙතන මේ සිද්ධියේදී මේ මර්ඩර් සුයිසයිඩ් එක කියන්නේ දරුව දෙන්නව ඝාතනය කරලා සියදිවි නසා ගැනීමේ සිදුවීමක් තමයි තියෙන්නේ. ඒත් එක්ක කට්ටිය අහන්න පටන් ගත්ත මේ සියදිවි නසා ගැනීමක් වළක්ව ගන්න පුළුවන්ද කොහොමද වළක්ව ගන්නෙ? ඒකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ගන්න පුළුවන් උපාය මාර්ග මොනව හරි තියෙනවද? කොහොමද අඳුනගන්නේ? කොයි වගේ පුද්ගලයෝද මේ වගේ දේවල් වලට යොමු වෙන්නේ කියලා කට්ටිය අහලා තිබ්බා. එහෙම සිදුවීමක් වළක්වා ගන්න එක හරි මගහරවා ගන්න එක හරි අනිවාර්ය වශයෙන් කරන්න පුළුවන්ම දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපිට අනාගතය ගැන අනාවැකි කියන්න බෑ, පේන කියන්න බෑ. අනිවාර්යයෙන් මේ පුද්ගලයා මෙහෙමම කරයි නැත්නම් මේ පුද්ගලයා මෙහෙම නොකරයි කියලා අපිට කියන්න බෑ. විවිධ හේතු සාධක හින්දා මේ වගේ සිදුවීම් වෙන්න පුළුවන්. සමහර හේතු සාධක අපිට අනුමාන කළ හැකි කලින්ම දැන අඳුර ගන්න පුළුවන් සාධක වෙන්න පුළුවන්. සමහර දේවල් එහෙම දේවල් නෙමෙයි. එතකොට මනෝවෛද්‍ය විද්‍යාත්මකව අපිට කලින් අනුමාන කරන්න පුළුවන් සාධක මොනවද? ඒ සාධක වලට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග පියවර මොනවද කියලා මම පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් විශේෂයෙන් මේ සියදිවි නසා ගැනීමක් එහෙම නැත්නම් තමුන්ට හානි කර ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන් අවදානමක් තියෙන කට්ටිය කවුද කියලා ඉස්සෙල්ලාම අඳුර ගන්න ඕන. ඒ සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම සලකන්න ඕන මීට කලින් මේ වගේ දෙයක් කරලා තියෙනවනම් කියන්නේ සියදිවි නසා ගන්න උත්සාහ කරලා තියෙනවනම් තමුන්ට හානියක් කරගෙන තියෙනවනම් සමහර වෙලාවට පිටිබීල වෙන්න පුළුවන් අත කපාගෙන වෙන්න පුළුවන් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට ඉස්සරහටත් එහෙම දෙයක් සිද්ධ වෙන්න තියෙන chance එක වැඩි. ඒ වගේම අර කලින් කරපු සිදුවීම, ඒ කියන්නේ කලින් කරපු සියදිවි නසා ගන්න උත්සාහ කිරීම ගොඩක් බරපතල දෙයක් ලං. ඒක ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙලා කාලයක් ඉඳලා ICU ඉන්න වෙලා ගොඩක් කරදර ගොඩක් තිබ්බ උත්සාහ කිරීමක් නම් ඒකත් අපි සලකනවා වැඩි අවදානමක් තියෙන පුද්ගලයෙක්ගේ ලක්ෂණයක් හෝ වැඩි අවදානමක් තියෙන අවස්ථා සිදුවීමක් කියලා. ඒ වගේම මේ පුද්ගලයාට විෂාදය තියෙනවා නම් අපි ඩිප්‍රෙෂන් කියලා කියනවා එහෙම තියෙනවා නම් ඒ වගේම මේ පුද්ගලයාට මේ සයිකෝසියාව තත්වයක් ඩිලූෂන්ස් තියෙනවා. ඒ කියන්නේ එයා හිතනවා නම් එයාට කවුරු හරි කරදර කරන්න ඉන්නවා, එයාව මරන්න ඉන්නවා, එයාට කටහඬවල් ඇහෙනවා. ඒ වගේ දේවලුත් මේ අනිත් රෝග ලක්ෂණත් එක්ක තියෙනවා නම් ඒ වගේ මේ පුද්ගලයා මේ මත්පැන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇබ්බැහි වීමක් වැඩිපුර පාවිච්චි කිරීමක් වගේ තියෙනවා නම් අනිත් කට්ටියට වඩා අවදානමක් තියෙනවා කියලා අපි සලකනවා. ඒ වගේම සමාජීය සාධක. ඒ කියන්නේ මේ පුද්ගලයා තනියම ඉන්නවා නම් එයා කසාද බැඳලා නැත්තම් කවුරුත්ම ළඟින්
ආශ්‍රය කරන්න යාළුවෝ නැත්තම් යන්න කියලා තමුන්ගේම තැනක් නැත්තම් බලා ගන්න තමුන්ගේ අනාගතය වෙනුවෙන් කරන්න කියලා දෙයක් නැත්තම් රස්සාවක් නැතුව තනියම ගෙදරට වෙලා ඔහේ ඉන්න කෙනෙක් නම් ඒ වගේ පුද්ගලයාගේ අවදානම වැඩි කියලා ඒ කියන්නේ සියදිව ලසා ගන්න උත්සාහ කරන්න අවදානම වැඩි කියලා අපි සලකනවා ඒ සාධක ඒ කරුණු කාරණා අනුව තමයි අපි තීරණය කරන්නේ යම් කිසි පුද්ගලයෙක් සියදිවි නසා ගන්න හෝ සියදිවි නසා ගන්න උත්සාහ කරන්න අවදානම වැඩිද නැද්ද කියලා. ඒ කරුණු කාරණා සහ ඒ හේතු සාධක අනුව අපි තීරණය කරනවා මොන වගේ ආරක්ෂක පියවරක්ද මේ පුද්ගලයා වෙනුවෙන් ගන්න ඕන කියලා. ඒ වගේම මේ වගේ අවස්ථාවක් මෙහෙම අවදානමක් තියෙනවා නම් ඔයගොල්ලන්ට මොකද කරන්න පුළුවන්? මොන වගේ දෙයක්ද ඔයගොල්ලන්ට තමුන් වෙනුවෙන් හරි තමුන් මේ ආදරය කරන පුද්ගලයා වෙනුවෙන් හරි කරන්න පුළුවන් මොන විදිහටද ඒ පුද්ගලයාට ආරක්ෂාව සපයන්න පුළුවන් ඒකෙදි ප්‍රධානම දේ තමයි ඒ පුද්ගලයාට මානසික රෝගයක් තියෙනවා නම් මානසික රෝගයක රෝග ලක්ෂණ තියෙනවා කියලා ඔයගොල්ලන්ට සැකයක් තියෙනවා නම් විෂාදය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ස්කිත්තෝෆ්‍රීනියා තත්වයක් බින්නෝන්මාදයේ තත්වයක් වෙන්න පුළුවන් වෙනම් මානසික රෝග තත්වයක් වෙන්න පුළුවන් මත්පැන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගැටලුවක් වෙන්න පුළුවන් එහෙම අවදානමක් තියෙන කෙනෙක් නම් ඒ පුද්ගලයා ඒ තමුන්ට අදාළ මානසික වෛද්‍යවරයෙක්ව හම්බෙනවද මානසික වෛද්‍ය සහායනයට සහභාගී වෙනවද ඒ අදාළ නියම කරපු බෙහෙත් ටික හරියට බොනවද බෙහෙත් ටික බීලා ඒ රෝග ලක්ෂණ පාලනය කරගෙනද ඉන්න කියන එක පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න එක වැදගත්. ඒකෙන් අපිට මේ වෙන්න පුළුවන් දේවල් වල අවදානම් තත්ත්ව ගොඩක් අඩු කරගන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. මේ වගේ සිදුවීමකට ගොඩක්ම අදාළ වෙනවා මේ ක්‍රයිසිස් සිටුේෂන් එක. ඒ කියන්නේ මොනවා හරි ජීවිතේ හැලහැප්පීමක් ලොකු ගැටුමක් ගැටලුවක් ඇති වෙලා ඒක තමුන්ගේ හිත ඇතුලේ දරා ගන්න බැරි මට්ටමට අර බුබුලු දාලා එළියට පයින් මට්ටමට තියෙන අවස්ථාවක් නම් ඒකේ තමුන්ට අර දුක දරා ගන්න බෑ ඒ වේදනාව ආවේගය ඒ කිසිම දෙයක් දරා ගන්න බෑ කෑ ගහලා අඬන්න හිතෙනවා මොනවා හරි කරගන්න හිතෙනවා නිකන් කියා ගන්න අමාරු නිකන් හිත ඇතුලේ ස්වභාවයක් තියෙනවා නම් ඒ වගේ අවස්ථාවක ඉන්න පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයව තනි කරන්න හොඳ නෑ ඒ පුද්ගලයාත් එක්ක ඒ පුද්ගලයාගේ තියෙන හැඟීම් ප්‍රකාශ කරන්න අවස්ථාවක් සපයන්න ඕන ඒ වගේ අවස්ථාවකදී විශේෂයෙන්ම වැදගත් සෞඛ්‍ය සේවකයෝ ඒ වගේම මානසික වෛද්‍යවරු සහ අනිත් මානසික සෞඛ්‍ය සේවා සපයන්නන් අපිට ප්‍රයෝජනවත් වෙනවා. එතකොට තමුන්ට තමුන්ගේ ආදරය කරන පුද්ගලයෙක්ට මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් මෙහෙම ක්‍රයිසිස් සිටුේෂන් එකක් තියෙනවා නම් ඒගොල්ලෝ කියන දේවල් අහගෙන ඉන්න. අපි කියනවානේ සවුන්ඩින් බෝඩ් එකක් විදිහට වැඩ කරන. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ට තමුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දෙන්න. ඔයගොල්ලෝ මුකුත් කියන්න යන්න එපා. ඔයගොල්ලන්ට දක්වන්න තියෙන්නේ ඒගොල්ලන්ට කතා කරන්න කවුරු හරි ඉන්නවා. ඒගොල්ලන්ගේ හිත ඇතුළේ තියෙන දේවල් පිට කරගන්න කවුරු හරි ඉන්නවයි කියන එක විතරක්ම උපකාරයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ වගකීම තියෙන ඒ අදාළ පුහුණුවලත් මනෝවෛද්‍ය සේවාවන් සපයන පුද්ගලයෙක් ගාවට මඩයි මානසික රෝගයකින් පෙළෙන කෙනෙක් නම් මානසික වෛද්‍යවරයෙක් ගාවටත් අනිවාර්යයෙන්ම ගෙනියන එක ගොඩක්මම වැදගත්. ඒ වගේම ඔයගොල්ලෝ තමුන්ගේ ආදරය කරන කට්ටිය සම්බන්ධයෙන් බලන්න ඕන විශේෂ දේවල් කීපයක් තියෙනවා. විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. එක ලක්ෂණයක් තමයි මේගොල්ලෝ නිතර කියන්න පටන් ගන්නවද? සාමාන්‍ය කතා කරන්නේ නැති වුණාට කියන්න පටන් ගන්නවද? මට ඉඳලා ඇති. ඉඳලා තේරුමක් නැහැ. මොකටද මේ ජීවිතේ? කිසිම වැදගැම්මක් නැහැ. මම කිසිම වැදගැම්මක් තියෙන පුද්ගලෙක් නෙමෙයි. මොකටද මම ඉන්නේ? මොකටද මම ජීවත් වෙන්නේ? කියලා කියනවනะ. ඒ වගේම සාමාන්‍යයෙන් කතා කරන්නේ නැතුව මේ අන්තිම කැමැති පත්‍රය ගැන කතා කරනවා. මම මැරුණාට පස්සේ මෙහෙම දේවල් කරන්න, මෙහෙම දේවල් කරන්න. මම මැරුණාට පස්සේ ඔයාට මේ දේ මම දෙනවා, අරක දෙනවා, මේක දෙනවා කියලා එකපාරටම කලින් කතා නොකරන විදිහට කතා කරනවා. ඒ වගේම කිසිම සාමාන්‍යයෙන් හැඟීම් ප්‍රකාශ කරන්නේ නැති, එච්චර හැඟීම් එළියට දාන්නේ නැති කෙනෙක් එකපාරටම තමුන් ආදරය ප්‍රකාශ කරනවා නම් නිකන් අර නිකන් අවසන් ගමන් යන්න කලින් නිකන් ආදරය ප්‍රකාශ කරන වගේ දේවල් කරනවා නම් ඒ අවස්ථාවත් පොඩ්ඩක් වැදගත්. ඒ වගේම ලියුම් ලියලා ටෙක්ස් මෙසේජස්, ෆේස්බුක් මෙසේජස්, ෆේස්බුක් ලයිව් ඇවිල්ලා වීඩියෝස් දාලා ඒ වගේ දේවල් කරනවා නම් පොඩ්ඩක් විශේෂයෙන් අවධානම දක්වන්න ඕන අවස්ථාවක් කියලා අපි සලකනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අර අන්තිමට කියන්න ඕන දේ ප්‍රකාශ කරනවාද කියලා පොඩි සැකයක් එනවා. ඒ වගේ අවස්ථාවක් විශේෂයෙන් අවධානය දක්වන්න ඕන අවස්ථාවක්.
සමහර වෙලාවට කෙලින් මෙහෙම නොකියනවා වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට කියන්න පුළුවන් මට මේ ඔළුව හැරිච්චතේ යන්න හිතනවා. මම මහණ වුණා නම් හරි මම කොහාට හරි ගිහිල්ලා බණ භාවනාවක් කරා නම් හරි අපි කියනවා ඒක අර කෙලින්ම සියදි විනසා ගැනීම ප්‍රකාශ නොකලත් නිකන් අර ජීවිතේ එපා වෙච්ච ස්වභාවයක් ඇති වෙලා තියෙනවා. ඒ හන්ද කෙලින්ම කියන්න බැරි හන්ද මේක කියනවා දෝ කියලා පොඩි සැකයක් ඔළුව ඇති කරගන්න ඕන. එහෙම වුණොත් අදාළ සේවාවන් සපයන තැනකට ගිහිල්ලා මනෝවෛද්‍ය සේවාවන් සපයන තැනකට ගිහිල්ලා මනෝවෛද්‍යවරයෙකු හම්බෙන එක ගොඩක් වැදගත්. ඒ වගේම මම අර කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ දන්නඳුන කෙනෙක්ට මෙහෙම ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලෝ ආදරය කරන කෙනෙක්ට මෙහෙම ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලෝ ගත්ත පියවර ඒගොල්ලන්ට කියන්න එපා. ඔයගොල්ලෝ මේ අවස්ථාවේදී මෙහෙම හිටියා මම ඕක මෙහෙම කරේ මෙහෙමයි මම ඕකට පිළිතුරු සැපයුවේ මට ඕකට ප්‍රශ්නයක් වුණ නැහැ මම මේක කොහොම හරි ගොඩදාගත්තා. ඒක නෙමෙයි ඒගොල්ලන්ට අහන්න අවශ්‍ය. ඒගොල්ලන්ට කතා කරන්න කවුරු හරි ඇහුම්කන් දෙන්න කවුරු හරි පුද්ගලයෙක් තමයි ගොඩක්ම වැදගත්. එතකොට ඔයගොල්ලෝ කරන්න ඕන ඇහුම්කන් දෙන එක. ඒ වගේම ඇහුම්කන් දීමෙන් පස්සේ අදාළ මානසික සෞඛ්‍ය සේවාවන් සපයන කෙනෙක්ට මනෝ වෛද්‍යවරයෙක්ට එහෙම නැත්නම් මනෝ විද්‍යාඥවරයෙක්ට යොමු කරන එක සයිකොලොජිස්ට් කෙනෙක්ට යොමු කරන එක කරන්න ඕනම දෙයක්. දැන් මෙහෙම ගැටලුවක් තියෙනවා නම් සේවාවන් සපයන ස්ථාන ගොඩක් තියෙනවා. ප්‍රධානතම වශයෙන් රජයේ රෝහල්වල මනෝවෛද්‍ය සායන පවත්වනවා. ඒ මනෝවෛද්‍ය සායනයකට ඔයගොල්ලන්ට නොමිලේ සහභාගි වෙන්න පුළුවන්. ඒ වගේම පෞද්ගලික රෝහල්වල මනෝවෛද්‍යවරු ඉන්නවා. ඒගොල්ලොත් එක්ක ගිහිල්ලා කතා කරන්නත් පුළුවන්. ඒ වගේම තවත් රාජ්‍ය නොවන සංවිධාන ගොඩක මේ විදිහට මනෝවෛද්‍ය සේවාවන් එහෙම නැත්නම් මනෝවෛද්‍යවරු සයිකොලොජිස්ට්ලා කවුන්සලර්ස්ලා ඇවිල්ලා මේ වගේ ගැටලු සම්බන්ධයෙන් උදව් උපකාර කරන්න ඉන්නවා. ඒ වගේ කට්ටියත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙත් දාන්නම්. මෙතන මේ ස්ක්‍රීන් එකෙත් මම දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ කට්ටියකින් උදව් අරගෙන ඔයගොල්ලන්ට තියෙන මේ ගැටලුවෙන් මිදෙන්න අවස්ථාවක් ලබා ගන්න කියලයි මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ. අන්තිමටම කියන්න ඕන දේ තමයි ජීවිතය අමාරුයි. සමහර කට්ටියට ජීවිතය අනිත් අයට වඩා අමාරු වෙන්න පුළුවන්. ඒකට නොයෙකුත් හේතු තියෙන්න පුළුවන්. රෝග තත්ත්ව වෙන්න පුළුවන්, වෙනත් සමාජීය ගැටලු වෙන්න පුළුවන්. ඒගොල්ලෝ වෙනුවෙන් ඉඳලා ඒගොල්ලන්ට ඇහුම්කන් දීලා අදාළ සේවාවන් වලට යොමු කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ට උදව්වක් වෙන්න. ඕගොල්ලෝ මම මේ කියපු දේවල් ගැන මොකද හිතන්නේ? මම මේ කියපු දේවල් එක්ක ඔයගොල්ලෝ එකගද? මීට වඩා වෙනස් අදහස් ඔයගොල්ලෝ ගාව තියෙනවද? පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න, අපේ Facebook page එක like කරන්න, YouTube channel එක subscribe කරන්න, WhatsApp Messenger හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඉදිරියේ මේ වගේ mental health roundtable YouTube video එකත් එක්ක ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා.